ආයුබෝවන් සුබ දවසක් සුබ දවසක් වේවා ඔබට. නිරෝගී පැහැපත් බව කියූ සැනින් ඔබේ මතකයට එන්නේ නයි හර්බ්ස්. ඒට හේතුව නයි හර්බ්ස් තුල බොහොම සුවිශේෂී 100%ක් ස්වභාවික අන්තර්ගතයක් සහිත වීම. ඉතින් වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශයට ලක්ුණු නයි හර්බ්ස් ගැන තව තවත් කතා කරන්න ඔබව දැනුවත් කරන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා නිරන්තරයෙන් ඔබේ රූපලාවන ගැටලුවට විසඳුම් ලබා දෙන මාතර ගොඩගම සහන වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය දේශමාන්‍ය එල්.පී. සඳුරුවන් මහතා ආයුබෝවන් ඔබට. ඒ වගේම වෛද්‍ය උදිත වික්‍රමසිංහ ආයුබෝවන් සුබ දවසක් ඔබට. මම මුලින්ම දැනගන්න කැමති ડોક્ટર උදිතගෙන් බොහොමයක් අභ්‍යන්තර පෝෂණ අතිරේක කියනවා ඒවෙන් සමහේ පැහැපත් භාවයක් ඇති වෙනවා කියලා. මේ නයිෆයානස් කැප්සූල් එකත් ඒ වගේ සමට පැහැපත් භාවයක් ලබා දෙන කැප්සූල් එකක්ද? ඔව් ඇත්තටම වෙනත් යම් ප්‍රොඩක්ට්ස් කියන්නේ නිෂ්පාදන වලින් එහෙම වෙන්න පුළුවන් අපි නැහැ කියන්නේ. ඇත්තටම අපේ තියෙන සුවිශේෂීභාවය තමයි නයිෆයානස් කියන කැප්සූල් එක සොබ් ජෙලටින් වීම. අනික් සුවිශේෂීභාවය තමයි නියමිත මාත්‍රාවලින් ශරීරයට හිතකර අන්දමින් මේ සකස් කරලා තියෙනවා. කවදාවත් වැඩි මාත්‍රාවලට ගිහිල්ලා නැහැ. ඇත්තටම තවත් දේවල් තියෙනවා මෙහි ඔබට ඔබේ අරුමුණ ඉටු කර ගැනීමට අවශ්‍ය වෙන සංඝටක පෙළ ගස්සලා තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අකයිබෙරි එක්ස්ට්‍රැක්ට්, ඒ වගේම නියසනමයිඩ්, ඒ වගේම ග්ලූටතයෝන්, පයින් බය එක්ස්ට්‍රැක්ට්, මේ වගේ දේවල් අපේ සමට කෙලින්ම පෝෂණය ලබා දෙනවා. සම පැහැපත් වීමක් තමයි කරන්නේ. මේවා රසායනික වශයෙන් සම වෙනත් බ්ලීච් කිරීමක් හෝ සෛලමේ ක්‍රියාදාමයක් සෛල වෙනත් අංශයකට හැරවීමක් සිදු කරන්නේ නැහැ. ඇත්තරම දැන් ග්ලූටතයෝන් ගත්තොත් පොඩි වෙනස්කමක් තියෙනවා මෙහි. ඒක කියන්නට ඕනේ මෙහි ඉතාමත්ම ෆයර්නස් භාවයට ඉතාමත්ම කෙලින්ම සම්බන්ධ වීමක් තියෙනවා. ඒට හේතුව ග්ලූටතයෝන් වලින් කරන්නේ අපේ සමේ වර්ණක ලබා දෙන මෙලනින් නිෂ්පාදන අර පාත්වේ එක එන්සයිම් පාත්වේ එක කියලා කියනවනේ. මේ එන්සයිම් පාත්වේ එකේ එන්සයිමය බ්ලොක් කරනවා, ඉනිහිබිට් කරනවා කියලා කියන අපි ඒක తాවකාලික ක්‍රියාකාරීත්වය නැති කරනවා. එතකොට මෙලනින් අඩු වීමත් සමග සමේ අර තියෙන මේ ටෑන් කියන අපි මේ කළු තලෙළු වර්ණය අඩු වෙනවා. ඒ කියන්නේ එතකොට සම වෙනත් පැහැපත් භාවයකට පත් වෙනවා. ඒ තම අහිතකර දෙයක් නෙමෙයි. ඉතින් අන්තරම ග්ලූටතයෝන් වල කියලා සමහර දේවල් දැන් කෙලින්ම කෙලිම ගන්න තියෙන ටැබ්ලට් තියෙනවා. ඒ වගේ එච්චර අවශෝෂණයක් වීමක් සිදු වෙන්නේ නැහැ. අපි කොච්චර ගොඩක් ගත්තත් අවශෝෂණ නැහැ. ඒකේ නියමිත මාත්‍රාව තිබ්බනම් ඇති අත්‍තරම. ඉතින් මේ වගේ හේතුන් නිසා අපිට කියන්න පුළුවන් නයිෆයානස් කැප්සූල් එක ඉතාමත්ම ඔබගේ අරුමුණ ඉෂ්ට කරගන්න ඉතාමත්ම යහපත් කියලා. ඔව් ડોક્ટર සඳුරුවන් මම කැමති ඔබෙන් දැනගන්න දැන් ඇයි ඔබ නිරෝගී පැහැපත් සමක් සඳහා නයිෆයානස් අවශ්‍යම බව නිර්දේශ කරන්නේ? එක පළවෙනි කාරණේ තමයි එහි අඩංගු වන පෝෂණ කොටස්. දෙවෙනි කාරණේ තමයි එහි එක කැප්සියුල් එකක් විදිහට එන එක. තුන්වෙනි එක තමයි නිසි අවසරය. ඒ කියන්නේ සෞඛ්‍ය මාත්‍යංශ CDDA එකේ කියන ඖෂධ හා මේ ආහාර සුවඳ විලවුන් අධිකාරියේ අනුමැතිය ලබා තිබීම. ඔය කාරණා තුනත් එක්ක එනකොට මේකේ සුවිශේෂී බව තමයි සත්‍ය වශයෙන්ම ඒ කියපු දේ එතන තියෙනවා. දැන් ෆයානස් වෙන්න අවශ්‍ය දැන් ડોક્ટર උදිද්ද කිව්වා වගේ කෙනෙකුට හැම පැහැපත් කරගන්න ඕනේ නම් ඒ වෙනුවෙන් ගන්න ඒ වියදම් කරලා ගන්න ඒ කැප්සියුල් එකේ තියෙන්නට ඕනේ හැම වර්ණය මේ වෙනස් කරන පැහැපත් කරන පෝෂණ කොටස් වැඩියෙන්. ඉතින් ඒක සත්‍ය වශයෙන් මෙතන තියෙනවා. ඉතින් අපිට අධ්‍යක්ීම් තියෙනවා ගොඩක්. අපි 100,000 ගණක් අපිට කතා කරලා තියෙනවා ප්‍රතිඵල ගත්තායි. ඉතින් අධ්‍යක්ීම්ුත් මෙතන තියෙනවා. ඉතින් මෙතෙන්දී අර සුවිශේෂී පෝෂණ කොටස් අඩංගු වෙනවා. අනිත් එක මෙතන විශේෂත්වය තමයි ස්වාභාවික පරිසරයෙන් ලබා ගන්න දේවල්. අකයි බෙරි කියලා කිව්වනේ. අකයි බෙරි කියන්නේ ලෝකයේ තියෙන හොඳම බෙරි පවුලේ තියෙන හොඳම ඇන්ටිඔක්සිඩන්ට් එක අඩංගු වෙන එක. ඒ වගේම වීට් ජර්ම් ඔයිල්, ඊළඟට ග්ලූටතයෝන්, ඒ වගේ ස්වාභාවිකව ලබා ගන්න දේවල්. ඒ තුනේම තියෙන සංඝටක කෙලින්ම සම්බන්ධ වෙන්නේ හැම වර්ණයට. ශාරීරික අනිත් කෘත්‍යයන්ටත් වලටත් වමනා වෙන නමුත් හැම වර්ණය පැහැගන්වන්න වර්ණය ඒක තලෙළු කෙනෙක් නම් ඒ තලෙළු භාවයෙන් අයින් කරලා යම්කිසි මට්ටමක තමන් බලාපොරොත්තු වෙන ෆයානස් ගතිය කියන්නේ
නිරෝගිමත් පැහැපත් බව කියන එක තමයි මෙතෙන්දි වැදගත්. අන්න ඒක ලබා ගන්න කෙනෙකුට ඉදා ඉක්මනට කියන මාස කීපයක් සති කීපයක් වගේ කාලයක් තුල සත්‍ය වශයෙන්ම පුළුවන් වෙනවා. අනිත් එක විශේෂම කාරණේ තමයි මේක තියෙන්නේ කැප්සියුල්. ඔයා දන්නවා ටැබ්ලට් එකක් ගත්තොතින් උරා ගන්න ප්‍රතිශතය ගොඩක් අඩුයි ශරීරයේ. ඒක පිටවල යන වැඩි percentage එකක්. නමුත් කැප්සියුල් එකක් ගත්තොත් ශරීරයට උරා ගන්න ප්‍රතිශතය ගොඩක් වැඩි. ආන්නේ කාරණා අතික ඔක්කොම එකතු කරලා බැලුවම ඇත්තටම මේක සත්‍ය වශයෙන්ම ඔබට ප්‍රයානස් වෙන්න එහෙම නැත්නම් හැම නිරෝගීවත්ව පැහැපත් කර වෙන්න අවශ්‍ය අවශ්‍ය කෙනෙකුට අපි මේක හඳුන්වලා දෙන්නේ මේ ආකාරයෙන්. ඔව් ડોક્ટર උදිත දැන් අභ්‍යන්තරයේ පෝෂකයක් තෝරා ගැනීමේදී විශේෂයෙන්ම එහි විටමින් ඛනිජ ලවණ වගේ පෝෂක කොටස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය අවශ්‍යයි. ඉතින් ඔබ ඒ නිර්දේශය ලබා දෙනවා. නිවැරදිව දෙයක් තෝරා ගැනීමට අපි බලන්න ඕනේ මොන වගේ කරුණුද සාමාන්‍ය? ඇත්තටම නිවැරදිව මම ඉස්සල්ලත් සඳහන් කරා නියමිත මාත්‍රාව. ඒ වගේම ඒ ඛනිජ ලවණ කොයි වගේ ඛනිජ ලවණද තියෙන්නේ කියන එක. දැන් මෙහිදී අපි සඳහන් කරන්න ඕනේ දැන් සමහරක් අපිට හැමෝටම පාවිච්චි කරන්න දෙන්නේ වෙළඳ පොළට දාන්න ඕනේ. දැන් අපි සාමාන්‍ය කෙනෙක්ට අපි දන්නේ නැහැ එයාට සමහර වෙලාවට සෝඩියම් වගේ දේවල් එයාට ප්‍රෙෂර් එක තියෙනවා. සමහරවිට එයාට වෙනත් ලෙඩ තියෙනවා, හදවත් රෝග තියෙනවා. අපි සෝඩියම් වගේ දේවල් ඇඩ් කරොත් ඒක ඇත්තටම ඇතුල් කරොත් වෙන කට්ටියට හානියක් නොවෙන්න පුළුවන්. හැබැයි අර පුද්ගලයාට යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ගැන ගොඩාක් හිතලා තමයි මේ කැප්සූල් එක හදලා තියෙන්නේ. ඒ වගේම අවශ්‍යම මූලද්‍රව්‍ය අපිට අපේ ඇඟට අවශ්‍ය මූලද්‍රව්‍ය ආහාර වලින් අපිට ලැබෙනවා. නමුත් ඒ වගේ අපේ කාර්යබහුල ජීවනරටාවත් එක්ක සහ ආහාර අපේ තියෙන වෙනස් වීමත් සමග අපි යම්කිසි ප්‍රමාණයක් මූලද්‍රව්‍ය වශයෙන් මේකට එකතු කරලා තියෙනවා. දැන් අපි මැග්නීසියම් ගත්තොත් මැග්නීසියම් කියන්නේ අපේ රුධිර සංසරණ පද්ධතියේ ඉතාමත්ම හොඳට පාලනය කරන එක. ඒ වගේම රුධිර පීඩනයට ඉතාමත් ඉහළ වෙනවා. අස්ථි ශක්තිමත් බවට ඉහළ වෙනවා. ඒ වගේම මේදම්ල වලට මේදම්ල නිෂ්පාදනයට වැදගත් වෙනවා. ඒක මේදම්ල කියන්නේ මොකක්ද? අපේ ශරීරයේ හැමතත් අපේ හැම තෙතමනේ රඳා පවත්වා ගැනීමටත් මේදම්ල ඉතාමත්ම උපයෝගී වෙනවා. ඒ වගේම සින්ක් කියලා අපි අතුල් කරලා තියෙනවා. මම මේ වගේ ප්‍රමාණ කියන්නේ නැහැ. තවත් වෙලා යන හින්දා සින්ක් වලින් ඇත්තටම කරන්නේ මම හිතන්නේ එන්සයිම් අපේ ශරීරයේ තියෙන එන්සයිම 100කටත් වඩා සින්ක් අවශ්‍ය වෙනවා ඒවයි ක්‍රියාකාරීත්වයට. ඉතින් මේ දේවල් නිසා මම සින්ක් අර තම උත්ප්‍රේරකයක් විදිහට ක්‍රියා කරන එන්සයිම් වලට. ඉතින් මේවා ඇතුළත් කර තිබීමෙන් වෙන්නේ ඔබට අර අපි දැන් ડોક્ટર සඳුරුවන් මහතා පැවසු ආකාරයට ඔබ අරමුණ ඉෂ්ට කරගන්නවත් එකම මේ ඉෂ්ට කරගැනීමේදී ඉවහල් වන මූලද්‍රව්‍ය එහිදී අපි යොදලා තියෙනවා. ඉතින් මං හිතන්නේ යොදලා තියෙන ප්‍රමාණය ඉතාම වැදගත්. දැන් අපි මැග්නීසියම් ගත්තොත් මිලිග්‍රෑම් කෙනෙක්ට 300 320ක්, කාන්තාවට පිරිමියට 400 420ක්. ඉතින් මෙහි ඊට වඩා මිලිග්‍රෑම් මං හිතන්නේ මතක විදිහට 50ක් වගේ තමයි ඇතුල් කරලා තියෙන්නේ. ඉතින් ඇයි ඒ? අපි මොකද පිටින් ආහාර ලබා ගන්නවා. එතකොට අපි ඇත්තටම සේෆ් මෝඩ්. ඒ කියන්නේ අපි ආරක්ෂිතව තමයි හැමදේම ඇතුල් කරලා තියෙන්නේ. මං හිතන්නේ මේ වෛද්‍ය නිර්දේශ අපි ලබා දෙන්නේ අන්න ඒ නිසයි. ඔව් දැන් ડોક્ટર සඳුරුවන් නිවැරදි පෝෂණ අතිරේකයක් නම් අනිවාර්යයෙන්ම ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් ඔබ නිර්දේශ කරනවා නයිව රෝස් එක සාමාන්‍යයෙන් දියවැඩියා, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ ලෙඩ තියෙන කෙනෙක්ට උනත් භාවිතා කරන්න පුළුවන් කියලා. අගේමද නයිව ෆයනස් එකත්. ඔව් දැන් අපේ රටේ ජනතාව ගත්තම අපි වැඩි ප්‍රතිශතයක් මේ සාමාන්‍යයෙන් 5 දිනක් ගත්තොතින් එක්කෙනෙකුට 5න් එකක් විතර දියවැඩියාව දෙයගෙන රෝගෙන් පෙළෙන අය ඉන්නවා. ඒ වගේම ප්‍රෙෂර්, ඒ කියන්නේ අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් මොනවා හරි තියෙනවා. පහක් ගත්තොත් එක්කෙනෙකුට දිහවැඩියාව තියෙනවා. ඕක තමයි සාමාන්‍ය පිළිවෙත. දැනට සෞඛ්‍ය මාත්‍යාංශي වැඩිම මුදලක් වියදම් කරන්නේ දිහවැඩියාවකින් රෝගියට මහ විශාල මුදලක්. ඉතින් මේ වගේ රෝග තියෙන අයට එයාට උවමනා වුණොත් තමන්ටත් ඕනේ මේ ආහාර අතිරේක අරගෙන මේ ප්‍රතිලාභය ලබා ගන්න, මේ නිරෝගීමත් පැහැපත්ව අන්න යාට කිසිම ගැටලුවක් නැහැ. මොන අසනීපිය තිබුණත් මේක ආහාරයක්, ආහාර අතිරේකයක්. ඒ නිසා වාට මේක ගන්න පුළුවන්. අරගෙන ඒකේ ප්‍රතිලාභය ලබා ගන්නට ඔබට හැකියාව තියෙනවා. මොකද සමහර ලෙඩ රෝග උත්සන්න වෙනවා සමහර ආහාර ද්‍රව්‍ය නිසා. එහෙම දෙයක් මෙතෙන්දි වෙන්නේ නැහැ. ලෙඩක් තිබුණත් ගන්න පුළුවන්. මේක ආහාරයක්, සාමාන්‍ය ආහාර වගේ ආහාරයක්. හැබැයි මෙතන සුවිශේෂී බව තමයි ඔබ බලාපොරොත්තු වෙන උවමනාම දේ මෙතෙන්ට එකතු කරලා තියෙනවා, කැටි කරලා තියෙනවා. ඉතින් ආහාර වේල් විශාල ප්‍රමාණයකින් ගන්න පුළුවන් දේවල් මේ චූටි මේ කැප්සියුල් එකෙන් ඔබට ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂිතයි කියන එක තමයි එතන අපි කියන්නේ. මොන රෝගයකටුණත් ඔබට මේක ගන්නට හැකියාව තියෙනවා.
ඔව් නයිව් හර්බ්ස් ගැන තවත් බොහෝ දේවල් ඔබට දැන කියා ගන්න පුළුවන් ආය ෆාමාය නියුට්‍රා පුද්ගලික සමාගම මායලී ජයල කියන ලිපිණි ඒ වගේම දුරකථන අංක 077 10 37 97 077 10 37 94 එහෙමනම් ડોક્ટર උදිත ඔබට ડોક્ટર සඳරණ ඔබට බොහොම ස්තුතියි එහෙමනම් සූදානම් වෙන්නේ අදට ලයිෆ් ස්ටයිල් දෙලින් සමගන්න ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්